ගෞරණීය ස්වාමිවන්ස පූජකතුමනි ආදරණීය මවරණු පියවරුණි, ආදරණීය සහෝදර සෞදරිණී දවාදරුවනී. දෙදා ස්විසිහතර පාර්ලිමින්තු මහා මැතිවරණයට දෙවන පරපුර පක්ෂය නියෝජනය කරමින් පෑන ලකුණෙන් අදදින ඔබ ආමන්ත්‍රණය කරන්න ලැබීම මේ අවස්ථාවේ ඉතාමත් අගේ කොට සලකනවා. මෙහිදී කරුණු කීපයක් පැහැදිලි කළ යුතු යඇයි අපි විශ්වාස කරනවා. පළවෙනි කාරණය දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නියෝජන ඇයි දෙදස් විසිහතර පාර්ලිමිතු මහා මැතිවරණයේ දී මැතිසබේ තිබිය යුත්තේ. කියන කාරණය පැහැදිලි කිරීම මගේ කතිකාවේ මූලික අරමුණ කරගන්නවා. ඒ සඳහා ප්‍රවිශ්යක් විදිහට අපි බලමු මේ වත්මන් පසුගිය ජනාධිපතිවරණේ දී මේ රටේ ජනතාව. ඉතාම වෙනස් ආකාරයක අරමුණු සහගතව ජනාධ ජනාධිපතිවරයක් බලයට ගෙනාව. ඒක මේ රටේ විශාල බහුතර ජනතාවකගේ අපේක්ෂාවක් ලෙස තිබුණ. එතකොට අන්නේ අපේක්ෂාවට පිටු නොපා ඒ අපේක්ෂාව ඒ මිනිසුන්ගේ පොදුජන මනස තුල තියන තවදුරටත් යථාර්ථයක් කරගැනීම සඳහා එහෙත් වෙනත් දේශපාලන පක්ෂයකෙන් උන්දු විජේවීරගේ නායකත්වයෙන් අප පාර්ලිමන්තු මැතිවරණයේ දී නියෝජන ඉල්ලා සිටින්නේ ඇයි කියන කාරණය තර්කානුකූලව පැහැදිලි කිරීමක් අවශ්‍යයි කෙලාප විශ්වාස කරනවා. අපි බලමු මේ එළඹෙන මැතිවරණය කියන්නේ ලංකා ඉතිහාසේ විසිවෙනි පාරිලිමින්තු මැතිවරණය. මීට කලින් රාජ්‍ය මන්තරණ සභා මැතිවරණය ඉඳලා මැතිවරණ දහනමයක් මේ රටේ පවත්තල තියෙනවා. ආණ්ඩු දහනමයක් මේ රටේ ජනතාව බලයට පත්කරා දකුණුවතින් හදපු ආණ්ඩුව මිනිස්සු වංගතින් කඩ්ලදානවා. නැවතත් ඒ ලෝපපු ආණ්ඩුවම ආයිපාරක් දකුණුවතින් හදලා ආයුවංගතින් කඩ්ලදානවා. එතකොට ඇයි මෙවැනි ක්‍රියාදාමයක් අවුරුදු ගණනාවක් තිස්සේ අවරුදු හැත්තෑ පහකට අසුවකට අධික කාලයක් තිස්සේ. ඇයි මෙහෙම ක්‍රියාවලියක් මේ රටහඇතුලි සිද්ධ වෙන්නේ. ඒ ක්‍රියාවලිය රටහඇතුි සිද්ධ වෙන්නේ කිසි දෙයක් නිසා නෙමෙයි ජනතාව හැටියට පුරොවසියන් හැටියට රටවසියන් හැටියට මිනිසුන් බලාපොරොත්තු වෙන ඒ තමුන්ගේ බලාපොරොත්තු තන් දවාදරුවන්ගේ නාගතයේ පිළිබඳ බලාපොරොත්තු ඒ පත්කරපු කිසිම ආණ්ඩුවක් ඒ ආකාරයෙන් නිෂ්ට සිද්ධ කිරීමට අප හොසත්වීම. අපි කිසිසේ දේශපාන පක්ෂයක් ලෙස පිළිගන්නෙ නෑ මීට කලින් ට ආ්ඩු හනමයම මේ රට නරකක් කලා කියලා. ඒ ආණ්ඩු දහනමය ඇතුළේ මේ රටට හොඳ දේවල් කෙරිල්ලා තියෙනවා. නර්ක දේවලුත් කෙරිලා තියෙනවා. අන්න ඒ අර්ථයෙන් තමයි අපි මේ දේශපාලනය කියවා ගැනීමට සූදානම්වෙලා තියනෙ සහ ඇත්තවසයෙන් අපිේ දේශපාලනය කියවාගන්නේ. අපි බැලුවොත් ඇයි මේ විදිහට ආණ්ඩු මාරුවවෙන්නේ කොහොමද මෙහම ආණ්ඩ මාරුුවවෙන්නේ. ඒ සඳදා මිනිස්සුන්ගේ රටවසියන්ගේ ජන මනස කෙලෙසද සැකසෙන්න්නේ කියන එක සැකවින් ගත්තොත් අපට පැහැදිලිවම පේනවා එක්ෙක් සමාජ දේශපාලන සන්දර්භය තුළ එක් එෙක් සමාජ දේශපාලන සදර්භය තුළ රටේ මතුවෙන ප්‍රධාන ප්‍රතිවිරෝධයක් දේශපාන විද්‍යාවට අනුවකිවෝොත් ප්‍රධාන ප්‍රතිවිරෝධයක් මුල් කරගෙන තමයි මේ වෙනස්කම් සිද්ධ වෙන්නේ අපි බැලුවොත් එදදස් නමසය හතලිස් සටේද බැලුවොත් එතෙන්දී සුදේශිකයිෙන් අතට බලය ූමාරු කරගැනීමේ ඌමනාව අවශ්‍යතාවය තිබුණා. ඉනකට ඉදදා සමසය පණස්සයි වෙනකොට රට තුළ උගත් රට තුළ බුද්ධිමත් දරුවන්ට ඉංග්‍රීසි භාෂාව හරස්වීම නිසා සොදේශීය බාසාාවෙන් කටයුතු කිරීම ඌමනාව අන්නේ ප්‍රතිවිරෝධය. ඒ ගැටුම මතුවීම තුළ බණ්ඩාර්මයක මහත්තයා ජාතික රටේ බාාව රටේ ප්‍රධාන භාාව මව් සිංහල බාසාාව කියන සටන් පාටය ඇතටේ රාජ්‍ය බලය ලබාගන්නවා. ඊට පස්සේ එද්දා සමසය හැත්තෑවේ මහ මැතිවරනයෙන් බලට පත්වෙන බණ්ඩාරණයක මැතිනිය එතනති සමාජයේ අවශ්‍යතාව වෙන්නේ අපේ බිතාන්නේ කිරීටෙන් නිදහස්සලා අපේම වූ ආණ්ඩු කරම විවස්ථාවක් ඇටතේ අපේම වූ රාජ්‍ය ක්‍රමයක් ැටතේ රටපාලන වීතුවිකයන ඒ ප්‍රධාන ප්‍රතිවිරෝධය. ඊළට එදදා සමසය හැත්තහතට එනකොට අර මැතිනිගේේ ආණ්ඩු කාලයේ ඇති බිච්ච පෝලිංයුගය ආහාරහිගේය වැනි කාරණ සමාජයේ මූලි ප්‍රතිවිරෝධය කරගන ජ්‍යාර්ජයවර්ධන මහත්තය බලේටනවා. ඊඩබස්සේ අවුරුදු දාහතක් ගිය තැන චන්ද්‍රිකා බණඩාරණයක මැතිණිය යුර්ත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දහත්වසරක සාපය කියයන ඒ ප්‍රධාන ප්‍රතිීරෝධය සමාජගත කරමින් බලට පත්වෙනවා. ඒ අදි වසයෙන් ඉන් පසු දෙදස් පහේදිී අලිකොටි ගියවසුම සහ රාජ්‍ය ආරක්ෂාව රට බිඳීම කියන ප්‍රධාන ප්‍රතිීරෝධය මතුකරමින් ආණ්ඩුවක වෙන සක් සිද්ධ වෙනවා. ඉට පස්සේ දෙදස් දහයේදී නැවතත් යුධ ජයග්‍රහණයෙන් පසුව යුදධ ජයග්‍රහණයේ ජයග්‍රහහි මනස සහිතයේ ජන විඤ්ඥානය තුළින් නැවතත් ආණ්ඩුවක් බිහි වෙනවා. දෙදස් පහළ වෙනකොට යහපාලනේ කියන ප්‍රධාන ප්‍රතිීරෝධය සමාජගත වෙනවා. ඒ තුළින් පැවති ආණ්ඩුව බිඳ වැටිලා ඉන්න අනතුරුව දෙදස් දහනමේ වෙනකොට නැවත්, රාජ්‍ය ආරක්ෂාව කියන ප්‍රධාන ප්‍රතිරෝධය සමාජය තුළ මතු වෙනවා සහ මතු කරනවා. ඉන්න අනතුරුව නැවතත් ආණ්ඩුවක් බලේටෙනවා. ඉඩ පසුව දෙදස් විසි දෙකේ මහා දැවන්ත ජනාර්ගලයක් තුළින් පැවති ජනාධිපතිවරයා පලවාහැරමෙන් අනතුරුව නැවත අන්න සමාජයේ මතු වෙනවා යහපත් දේශපාලන සංස්කෘතියක් කියන ප්‍රධාන ප්‍රතිවිරෝධය. අන්නේ ප්‍රතිවිරෝයට ප්‍රතිීරෝධය සමාජය තුළ මතුූනාම එක ප්‍රධාන ප්‍රතිීරෝධය ලෙස සමාජය තුළ ඉස්මතුූනාම යහපත් දේශපාලන සංස්කෘතියක් අල්ලස වංචාව දූෂණය හොරකම පිටු දැකීම කියන අන්නේ යහපත් දේශපාලන සංස්කෘතියන සමාජ ප්‍රතිවිරෝධය ජනවිඤ්ඥානය තුළ ඉදිරියට ආපුහම පැවති සියලුම ශපාලන පක්ෂ ප්‍රතික්ෂේපවෙමින් වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ දේශපාලන පක්ෂය බලට පත්වෙනවා. ඔන්න ඕක තමයි මේ අවුරුදු ගානක් පුරාවට මේ රටේ සිද්ධ වෙන්නේ එක්ෙක් සමාජ දේශපාලන සඳර්භය ඇතුළේ ප්‍රධාන ප්‍රතිවිරෝධය සඳහා ආමන්ත්‍රණය කරන දේශපාල පක්ෂය එසේ ආමන්තරණය කරලා ඒ සමාජගත කරන්නට සමත්වෙන දේශපාලන ව්‍යාපාරය බලය අත්පත් කරගන්න. හැබැයි ඒ මොන ආකාරයෙන් බලය අත්පත් කර ගත්තත් මිනිස්සුන්ගේ සැබෑ උමනාවන් මිනිස්සුන්ට උමනා මට්ටමින් ජනතාවට උමනා මට්ටමින් ලබාදීම සඳහා සෑම ආණ්ඩුවක්ම අපහොසත් වනා. අන්නේ අපහෝසත්කම ඇතුළේ තමයි මේ වර්තමාන දෙදස් විසිහතර සමාජ දේශපාලන සඳර්බය නිර්මාණය වෙන්නේ. මෙන්න මේ සමාජ දේශපාලන සඳර්බය ඇතුළේ පැවති ඒ එක්තරා පන්තියකට හිමි වෙලාදි විච්චේ බලය වෙනත් පන්තියකට වෙනත් ජ ප්‍රජාවක් ප්‍රධාන වසය නියෝජනය කරන පිරිසක් කතර මේ බලය මාරුවෙනෝ. හැබැයි මෙන්න සමාජ දේශපාන සධර්බය තුළත් අපි දකිනවා මෙන්න මේ සමාජ දේශපාලන සදර්බය තුළත් අපි දකිනවා ප්‍රතිවිරෝධයක් හටගන්නවා. මොකදදේ ප්‍රතිවිරෝධය. මේ සමාජ දේශපාලන සඳර්භය තුළේ මේ බලට පත්කරපු ආණ්ඩුවලින් ආණ්ඩුවෙන් මේ රටවේසිය බලාපොරොත්වෙනවා අලුත් ආණ්ඩු ක්‍රම විවස්ථාවක් නීතිය ආධිපත්තය. බලාපොරොත්වෙනවා. අන්න ඒක ස්්ටකරන්ඩ මේ ආණ්ඩුව පෙළගැහෙන මොහොතේ. අපි දේශපාලික විග්‍රහ කරගනතිය නාආකාරයට විශාල අියෝගේකට මේ ආණ්ඩෝඩ මූුණ දෙෙන්ට වෙනවා ඒ තමයි මෙන්න මේ ධාතුන්වෙනි ආණඩු ක්‍රම විවස්ථාාව සංශෝධනයත් සමඟ කොහොමද අලුත් විවස්ථාවක් ගේන්නේ ඒ දහතුන අහෝසි කරනවද දාතුන බලාත්ම කරනවද දහතුන වැඩි කරනවාද. අන්න ඒ කාරණයේදී රට නැවතත් අ රට බෙදීමේ අතීත ඉදල අවුරුදු තියක්ක්තිස්ස්‍ය තිබිච්චේ අරගලය රට බෙදීමේ දේශපාලන මුහුණුවර ඉදිරියට ඉන්ඩඩති ඉඩ තියෙනවා. දෙදස් දහයදී අපි පරාජය කරේ බෙදුම්වාද යුද පෙරමුණ පමණයි හැබැයි බෙදුම්වාදේ දේශපාලි පෙරමුණ ඉතුරවෙලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා අන්න ඒ අනතුර මෙ ගේනවයි කිය ආණඩුක්‍රම විවස්ථාව ඇතුළේ රට කෑලි නමයකට බෙදිල මේ රට සූඩානයක් දක්වා වෙනස්වීමේ අන්න ඒ ඉතාම දරුණු මොහොත උදාවුණොත් අන්න ඒකට විරුද්ධව කටයුතු කරන්. ඒකට එරෙහිව ආණ්ඩුවට බලපෑම් කරඩ දෙවන පරපුර නියෝජනයක් පාර්ලිමින්න්තුවය තිබිය යුතුයයි අපි විශ්වාස කරනවා. අපි දේශපාලනිිකව දකින ප්‍රධානම ප්‍රතිවිරෝධය මතුවෙන්නේ එළඹ එළඹෙන්වා කියන කියන, දිරිද ගේෙනවා කියන කියන මෙන්නම ආ්ඩු කරම ්‍යවස්ථාව ඇතුළි තියෙන ඔන්නවේ රට බදීමේ දහතුන්ගෙන ඉන්දු ලංකා ගියවසුමට අදාලයේ වි්‍යවස්ථා සංශෝධනය. අංක දෙක කියබූරං දේශපාන සංස්කෘ තියේ සිදුකරන වෙනසක්. සමාජගත කිරීම සඳහා ඒ සමාජයට ආදර්ශයන්තීම සඳහා අප විශ්වාස කරනවා දෙවන පරපුරේ නියෝජනයක් පාලිමෙන්තු තිබ ියුතුවි කියලා ඒ තමයි දෙවන පරපුරේ නියෝජනයක් ලිතු තිබීමේ දෙවන අවශ්‍යතාාව මොකක්ද මේ ගැඹුරු දේශපාලන සංස්කෘතිය ඔබ මොහොතකට හිතල බලන්න. දැම් මේ රටේ තියවා පොල් ගෙඩිය අරභයා දේශපාලන අරගලයක් ඇැබ අපි හැමෝම දන්නවා දෙසැම්බර් මාස කියන්නේ රටේ පොල් පලදාවාඩුයි. අන්නේ සත්‍යය දේශපාලික සමාජගත කරන්න පුළුවන් තරන් කොන්දක් ආත්මශක්තියක් තියනෙන දේශපාන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඇයි අපි තවත් පක්ෂයකට පොල් ගෙඩිය අල්ලගෙන මේ දේශපාලිකව මඩ ගහන්න. ඒ අතාර්ථයමොකදද ලංකායි පොල් ගස් කපල තියෙනවන දෙසම්බර්මාසය වෙනකොට පොල් පලදා වඩුවීමස්ෝවාභාවිකනං අන්න. එවැනි ආකාරයේ දේශපාලන භාවිතාවන්. අපි විශ්වාස කරන්න ගැඹුරු දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම සඳහා හේතු වනෝ කියලා. එවැනි සත්‍යවාදී වූ දේශපාලනයක් ජනතාව සමඟ බෙදාගන්න දේශපාල ගැඹුරු දේශපාලන සංස්කෘතියක් ජනතාවට ගේන්ඩනං. මෙන්න මේ මැති සබේ ඇතුළේ අපේ දෘෂ්ටිවාදය, අපි සමාජයේ දකින ආකාරය. අපි සමාජයේ විග්‍රහ කරගන්න ආකාරය සමාජකත යුතුයි. ඒ සඳහා උුන්දු විජයවීර ප්‍රමුඛ දෙවන පරපුරව දේශපාල නියෝජනයක් පාර්ලිමින්තු ඇතිබිය යුතුයයි අපි විශ්වාස කරනවා. දෙවනි කාරණය. සහල් අරභයා ප්‍රශ්නයක් මතුවෙ ලතියෙනවා. අපි හැමෝම දන්නවා ලංකාව තුළ බී බුසලකට නිෂ්පාදනය වෙන්න බී බුසල් තිස්පා. ලක සමහ රටවල්ලොල නිෂ්පාදනය බුසලට දෙසීයයි. ඒනම් අපි එන්නේ යථාර්ථය කතා නොකර. ඒ අතාර්ථය කතා නොකර සහල් නිෂ්පාදකීන්ට දේශපාලන පක්ෂෝලට මඩගැසීමේ මේ දේශපාලන කවරනම් සංස්කෘතික වෙනසක් ඇති කරයිද. අපි කතා කළ යුත්තේ සත්‍යවාදිය වූ දේශපාලනය වීගොවියාට වැඩිපුර මුදලක්, රකොට ඩත් ොන කියන මං පාරිභෝගයාට අඩුවෙන් හල් දෙනවා කියන දේ කොහොමද ගල පන්නේ. අන්න ඒවා දේශපාලන සටන් පාට ලෙස සමාජයට ගේන දේශපාන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ඒ සඳහා ආදර්ශයක් දිය යුතුයි. ඒ ආදර්ශය දීම සඳහා දෙවන පරපුර අපේ දෘෂ්ටිවාදය සමාජගත කිරීම සඳහා. අප පාර්ලිමින්තුවේ සිටිය යුතුයි අපි විශ්වාස කරනවා. ඒක තමයි දෙවන පරපුර පාර්ලිමිින්න්තුවේ සිටීම සඳහා තර්කානුකූලව අපි ගෙනහරපාන දෙවෙනි හේතුව. තවත් බොහෝදයකිවීමට තිබෙනවා එහෙත් අප හිෙතෙනවා මේක ප්‍රමාණවත් මේ ජනතාවට මේ කරුණු පැහැදිලි කිරීම ප්‍රමාණවත්තය විශ්වාස කරනවා පෑන ලකුණෙන් ඔබේ චන්දය සටහන් කර පෑන ලකුණ ඉදිරෙන් දෙවන පරපර නියෝජනයක් පාර්ලිමිින්තු ඇකිරීම සඳහා අවස්ථාවක් ලබාදනමෙන් ඉල්ලා සිටිමින් සීලු දෙනාටම ආයිබෝන් කියලා අවසන් කරනවා.